සම්මා සම්බුදු සරණයි. අත්හැරීම දැක්මක් වූ පසු කලකිරීමද නික්ම යයි. එසේ නම් අත්හැරීම දැක්මක් ලෙස දැකීමට පාර කියා දෙන තේරීගත සාකච්ඡා මේ වැඩසටහනයි අදත් සුපුරුදු පරිදි මෙලෙස ආරම්භ කරන්න. සුපුරුදු පරිදි අප ගැන අනුකම්පාවෙන් අපට කරුණු කරුණා කියා දීමට මේ වැඩමවා කොට සිටින මිරිහෙනගම ශ්‍රද්ධා ගෞතම අප මෑණියන් වහන්සේව මා පළමුව නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. අවසරයි මෑණි වහන්ස. අපි මේ කතා කිරීමෙන් යන්නේ දීර්ඝ වශයෙන් කාලාන්තරයක් පුරාවටම ඔබට කතා කරන්නේ මේ ඔබගේ නිවසට ගෙන එන්නේ මේ තේරීගතා එහෙම නැත්නම් මහරහත් තෙරණින් වහන්සේලාගේ මුවින් ප්‍රකාශන උදාන වාක්‍ය ප්‍රීති වාක්‍ය ලෙසද අපි මේවා සඳහන් කරනවා. මේ තේරීගතා වල සඳහන් වන්නේ කුමක්ද? මහරහත් තෙරණින් වහන්සේලාගේ ගිහි කාලය ගත වුණේ කොහොමද? ගිහි කාලයෙන් මහරහත් තෙරණින් වහන්සේලා බවට පත් වුණේ කොයි ආකාරයටද? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම මාර්ගයේ කොහොමද මොවුන් ගියේ කියන තැන, කාන්තාවන් කොහොමද එදා සමාජයේ හැසිරුනේ, කාලින සමාජයට කොහොමද ගලපා ගන්නේ කියන යන වග තමයි අපි මේ ඔබට නිරන්තරයෙන් කරුණු කාරණා ගෙනල්ලා කිය දෙන්නේ. හොඳයි, අද අපි මේ ක්‍රමානුකූලව කතා කරගෙන යනකොට අපිට මේ කතා කරන්න තියෙන්නේ සුභාය ජීවකම්බනිකාය තේරී ගාථා කියලා තමයි සඳහන් වන්නේ. සුභාය ජීවකම්බනිකා කියන මහරහත් තෙරණින් වහන්සේගේ ජීවිත කතාව කොහොමද මේ නම ලැබුණේ කියන එක අපි කතා කරමු. ඒ වගේම මේ සුභාය ජීවකම්බනිකාය මහරහත් තෙරණින් වහන්සේගේ ගිහි කාලය ගත වුණේ කොහොමද, ගිහි කාලයෙන් පැවිදි ජීවිතයට පැමිණේ කොයි ආකාරයටද යන වග අපි මෑණින් වහන්සේ අපිට කෙටියෙන් පැහැදිලි කිරීමක් කර දෙනවා. මෙතුමේ පුතේ ජීවකගේ අඹ වනේ ඇතිවෙච්ච මේදී ඇතිවෙච්ච සංසිද්ධියක් නිසා තමා මේ සුභා තෙරණින් වහන්සේත් අර කලින් ගිය සතිය කියපු සුභා තෙරණින් වහන්සේ වගේම හරිම ලස්සනයි. මෙතුමිය පෙර බුදුරජාණන් වහන්සේගේ කාලවල කරන ලද අධිකාර්ය ඇති පින් රැස් කරලා කුසල් මුල් ඇතිව ක්‍රමයෙන් දියුණු කරන ලැබූ නිර්වාණගාමී කුසල සම්භාරයෙන් මේ අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ රජගහනුවර බමුණු මහසහල් කුලයක ඉපදිලා බුදුරජාණන් වහන්සේ සැවැත් නුවරට පැමිණෙන විට හටගත් ශ්‍රද්ධාවෙන් උපාසිකාවක වෙලා සසර පැවැත්මෙහි ආදීනව දැකලා බමුණු දහමෙහි කලකිරෙලා, මෙතුමිය බමුණු කුලයක ඉපදිච්ච කෙනෙක් නෙපතේ, බමුණු දහමෙහි කලකිරෙලා නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව පුරාගෙන ගෝතමී තෙරණින් වෙත පැමිණිලා පැවිදි වෙලා අනාගාමී ඵලයෙහි පිහිටා ඉඳලා තියෙනවා. අවසානයේදී මෙතුමිය නැවතත් බුදුරජාණන් වහන්සේ රජගහනුවරට වැඩියයි කියලා දැනගෙන අනාගාමී තත්ත්වයේ ඉන්න ගමන් මෙතුමිය ගිහිල්ලා තියෙනවා රජගහනුවරට බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න. එක්තරා පුරුෂයෙක් ජීවකගේ අඹ උයනට යන දැන් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න මෙතුමිය ගමන් කරන්නේ. අර පුරුෂයා මෙතුමියගේ රූප ස්වභාවය දැකලා කලින් ඉඳලා නෑකමක් තිබිච්ච කෙනෙක්, මෙතුමිය පැවිදි වෙන කොටත් හිත බැඳගෙන හිටපු කෙනෙක්, ඇය පිළිබඳව සිතක් ඇති වෙලා මෙතුමිය පිටිපස්සේ ගිහිල්ලා මග අවුරලා කාමයට ඇරයුම් කරන වෙලාවේදී ඔතුම කාමයේ ආදීනවේ කියා දුන්නත් ඔහු ඉවත් වෙලා නැහැ. ඒ අවස්ථාවේදී ඇය අහලා තියෙනවා, නුඹ ආසම කරන දේ මොකක්ද කියලා කියනකොට නුඹේ නිලුපුල් ඇස් දෙකට තමා මම ආස කියලා කියනකොට මෙතුමිය මොකද කරලා තියෙන්නේ? ඒ මොහොතේම ඇහැ ඇතුළට අත දාලා මේ තියෙන ආයුධයක් දාලා ඇහැ උගුල්ලලා දීලා තියෙනවා ලේ වැගිරි වැගිරි. අර තැනැත්තා බොහොම කම්පාවෙන් නැවතත් මන් නුඹ කෙරෙහි දැන් ලේ වැගිරෙන දැන් නිලුපුල් ගතිය නැති වෙනවනේ පුතේ එක මොහොතේ. එතකොට ලේ වැගිරෙන ඇහැ දැකලා කලන්ත දාලා ඇදගෙන වැටිලා අවසානයේදී ඕතම මේ අර තරුණයාගෙන් මෑත් වෙලා නැවතත් බුදුරජාණන් වහන්සේ වෙත පිවිසිලා බුදුරජාණන් වහන්සේ ළඟට යනකොට අතේ තියාගෙන තමා මේ ඇහැ අරගෙන ගිහිල්ලා තියෙන්නේ. එතකොට බුදුහාමුදුරුව බලන්නකෝ, දැන් ඔය කරන්නේ පුතේ
මේ සත්කම් වලින් නේද? ඒ මොහොතේම ඇඟිල්ල කැපුණාම ඇඟිල්ල බද්ධ කරන්නේ. ඒතර බලන්න බුදුහාමුදුර කොයිතරම්නම් වෙදදුරෙක්ද? උන්වහන්සේ මොකද කළා තියෙන්නේ? අර තිබුණා වගේම ඇහැ නැවතත් ප්‍රකෘති තත්වයට පත් කරලා තියෙනවා. මෙතුමියට ධර්මයේ දේශනා කළා උතුම් වූ අරිහත් තත්වයට පැමිණලා තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ දිවි දෙවෙනි කොට දහම රැකලා මේ ඇහැටවත් ඇහැ අන්ධ වෙලා ගියත් ප්‍රශ්නයක් නෑ. මම මේ කාමයට නම් වහල් වෙන්නේ නෑ කියලා දක්ෂව හැසිරිච්ච නිසා එතුමියට උතුම් වූ අරිහත් තත්ත්වය ලබා ගන්නත් හැකියාව ලැබුණා පුතේ. හොඳයි. මේ සුභා ජීවකම්බනිකාය තේරි ගාථාවල සඳහන් වෙන්නේ අපේ මෑණින් වහන්සේ කියපු කරුණු කාරණාමයි. ගොඩාක් විස්තරයක් මේකෙත් තියෙනවා මෑණින් වහන්සේ මේ රූපය ආදීනව ගැනත් සඳහන් වෙන්නේ. රමණීය වූ ජීවක අඹ වනයේට යන්නා වූ සුභා භික්ෂුණිය istri දූර්තකයන් ගමනින් වැළකීය. ඔහුට සුභා තෙමෝ මෙය කීවාය. ඔබ මට මඟ අවරන්නේ සිටින්නේ කොහොමද? ඔබට වරදක් කරන ලදද? පින්වත, මෙහෙණියක වූ පුරුෂයන්ගේ ශරීරය ස්පර්ශ කිරීම නොවටි. පුරුෂ තෙමේ පැවිද්දන්ගේ ශරීරය ස්පර්ශ කිරීම නොහොබිනි. මාගේ ශාස්ත්‍රඥ වහන්සේ විසින් යම් ශික්ෂා පදයක් දෙසන ලදද, ඒ ශික්ෂාවෙන් පිරිසුදු වූ නිකලස් වූ මා කුමට වලකිමින් සිටින්නේද කියලා අසනවා. ඒ වගේම මනාව වැඩුණු වෘක්ෂයෝ කුසුම් රොණින් හාත්පස සුමිහිරි සුවඳ පතුරුවත් මේ ප්‍රථම වසන්ත සමය සුඛජනකය. ඒම සුපුල් වනයේ අභිරමණය කරමු කියලා ආරාධනා කරනවා. උපමා රහිත තැනැත්තිය රුවන් මුවා පිළරුවක් වැනි වූ චිත්‍රරත නම් දේව උයනෙහි හැසිරෙන අප්සරාවක වැනි වූ ඔබ මනහර සියුම් කසී සලුවෙහි සැරසුණු හොබියෙන්හි කියලා සඳහන් වෙනවා. කිඳුරනක බඳු අඩවන්නෙත් ඇත්තිය මම ඔබේ වසයට පැමිණියමි. ඉඳින් වනෙහි වසන්නේ නම් යෙහෙකි. ඔබට වඩා ප්‍රියතම සත්වයෙක් මට නැත්තේය. මේ ආකාරයට මේ අර ඇසිගිලීමට ප්‍රථම කතාපුවත තමයි. ඉතින් මගේ වචනය කරන්නේ නම් සුවපත් වන්නේහි එන්න ගිහිගේ වාසය කරව. සුමුදු පවන් හමන පහයන්හි වාසය කරන ස්ත්‍රියු ඔබට කතාවත් කරති. ඒ වගේම තවදුරටත් ඒකේ සඳහන් වෙන්නේ කරුණු කාරණාමයි. මේකේ තවත් තේරි ගාතාවක් ගත්තොත් මෑණහන්ස ඔබේ net මුව දෙනක ගෙමින් නොහොත් ගිරිකුළු පා මුල සරණා කිදුරන්ගෙන් නුවණක් මෙනි. ඔබේ නීල නුවන් දැක මගේ කාමය දෙහෙවින් වැඩි. මේ ආකාරයට සඳහන් වෙනවා. ඒ වගේම මෙන්නාස මම මේ මැදි එක එක තැනින් ගන්න මෙන්නාස මේකේ සඳහන් වෙන්නේ ඔබ මෑණින්හන්ස කියපු කරුණු කාරණාම නිසා. ඒ වගේම තව දොරටත් සඳහන් වෙනවා එක තැනක ගිනි අඟුරු වලකට විසිකරන පෙනහල්ලක් මෙන්ද සපුරා නසන ලද විස භාජනයක් මෙන්ද රාග සමූල ඝාතනය කළෙමි. නැවත කෙබඳු දැයි නොදකිමි. එසේම ආක්‍රෝෂයේද බන්ධනයේද සුව දුක් දෙකෙහිමද මාගේ සිහිය එළඹ සිටියේය. සංස්කාර ධර්ම අසුභයයි දැන සියලු ආරම්මණෙහි සිත නොවැළේ කියලත් සඳහන් වෙනවා. නුවණේ මායාකාරයෙකු විසින් මවා පෙන්වන ලද මායාවක් වැනි වූ සිහිනයෙන් දුටු රන් මුවා රුවක්ක් වෙන්නා වූද ඉන්ද්‍රජාලයෙකු විසින් මහජනයා මැද මවා පාන ලද රිදී මුවා රුවක් වැනි වූ හිස්මේ සිරුර සාර වූවක් ලෙස ගත හැකිද? ඒ වගේම තවදුරටත් සඳහන් වෙනවා ගස් පෙණයක වහන ලද ලාකඩ ගුලියක් බඳි වූ ඇස්සල මැද පිහිටි කඳුළු සහිත දිය බුබුලක් වැනි වූ මේ නෙත්හි දුගඳ වහනය වන කබ උපදී. ඇස් පිහාටු අග නගන හටගනී නොයෙක් පටලයන්ගෙන් වැසෙන හේයින් චක්ෂු භාගයන්ගෙන් වශයෙන් සම්පීතය. මේ සඳහන් කරන්නේ අපේ මෑණින් වහන්සේ කිව්ව විදිහට මේ තමන්ගේ ශරීරය. එතකොට මේ තමන්ගේ ඇහැට වශී වුණු පුද්ගලයාට ඇහි තියෙන අසුභ යථාර්ථය තමයි පෙන්වන්නේ. අවසාන වශයෙන් සඳහන් වෙනවා මෙන්නස දිලිසෙන ගිනි කඳක් වැළඳ ගන්නාක් මෙන් සර්පයෙකු අතින් ගන්නාක් මෙන් මෙමතු නිකලස් දනක් ගටා යහපතක් වේද නොම වේය. අපට ෂයම වෙන මැනවේ සමා කර වූ කියලා සඳහන් කරනවා.
දූර්තයාගෙන් මිදුණු තෙරණිය උතුම් බුදුරජාණන් වහන්සේ වෙත ගියාය. උතුම් පින් ලකුණන් බබලන බුදුරජාණන් දැක මා නෙත පෙරසේ ප්‍රකෘතිමත් විය. මේ අප මෑණින් වහන්සේ කියපු කරුණු කාරණා ටික තමයි සඳහන් වෙන්නේ. අවසානයේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් බුදුරජාණන් වහන්සේ ධර්මය ශ්‍රවණය කරා. ඒ වගේම තමන්ගේ අර ගලවපු ඇහැ නැවතත් ප්‍රකෘති තත්ත්වයෙන්ම ප්‍රකෘති පියවි ඇහැක් ලැබුණා ගැන තමයි මේ විස්තර කරන්නේ. අපේ මෑණින් වහන්සේ මේ සුභා ජීවකාම්බෙන්කා තෙරණිය ගැන සඳහන් කරනකොට ධාර කන්දෝපන සූත්‍රය ගැන අපිට විස්තර කරන්න පුළුවන් කියලා මම හිතනවා. මෑණින් වහන්සේ මේ කියන කතා පුවත සහ මේ ආදීන ගැන කතා කරනකොට තව දුරටත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පුතේ දර කඩක් වගේ එක මොහොතෙන් කඩන් වැටෙන ශරීරයක් මේක තියෙන්නේ. දර කඩක් ගඟ දිගේ පාවෙලා කෙලින්ම මහ මොහොතට ගමන් කරනවා වගේ මේ දර කඩත් නේද, මේ ලැබිච්ච මනුෂ්‍යාත්ම භාවයේ මේ ශරීරයක් කියලා ලැබිලා තියෙන දර කඩක් තරම්වත් වටින්නේ නැති එකක් පුතේ නේද. මේ දර කඩන්න දීපටවත් දාන්න මේක එහෙම දෙයක්ද? එහෙම දෙයක් නෙමෙයි. ඒතර බුධාන්තර දේශනා කළේ මොහොතක්වත් මේකේ පණ ගියොත් මේක කිසි කෙනෙක් දරටවත් ගන්නෙ නෑ පුතේ, ගන්න බෑ. ඒතර බුධාන්තර දේශනා කළේ එහෙනම් අර දර කඳ කිසිදු ග්‍රහණයකට අසු නොවි යනවා වගේ මහ මොහොත කලා යනවා වගේ ගඟේ වැටිච්ච දර කඳ ගිලෙන්නෙත් නැතුව ඉම්පෙන්නෙත් නැතුව එහෙම ලස්සන උපමා වලින් බුධාන්තරෝ මේ පරිසරයේ හිටපු උත්තමෙක්නේ. ඒතර පරිසරයේ තියෙන සාධක දක්වමින් ලස්සනට මේ දේශනා කරා තියෙනවා මනුස්සයෙකුට කොහොමද නිවන කරා ගමන් කරන්න ඕන පිළිවෙල. එතකොට මහ මොහොත බුදුරජාණන් වහන්සේ උපමා කළේ නිවනට. ඒ කියන්නේ කොයි පැත්තෙන් ආවත් කොයි විදිහට ආවත් එකම දැක්මකට අහු වෙනවා. එතකොට එකම නිවීමක් තියෙන්නේ, එකම සැනසීමක් නේද? තර බුධාන්තර දේශනා කළේ අර ලුණු රහ කොහෙන් ගත්තත් එක වගේ නේද, කොයි පැත්තෙන් ආවත් එකම නිවීමකට යන්නේ නේද. මේ හරියට ආරෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරනවා නම් එතකොට බුධාන්තර මෙතනදී දේශනා කළේ දර කඳක් මෙතරට නොපැමිණීම නේද. දැන් දර ගඟකට දැම්පු දර කඳක් කියන්නේ පුතේ ඒක මෙගොඩට ගැහුවොත් නිවැරදිව යනවද මහ මොහොතට? යන්නේ නැහැ. ඒ වගේ අපේ සලායතන වලට මේ මම දකින රූපේ, මම දකින ශබ්දේ, මට ඇහෙන ශබ්දේ, මම විඳින ගන්ධය, මම විඳින රස, මම විඳින ස්පර්ශය, මම විඳින දේ, මම මතක් කරන දේ කියලා එතන සලායතන වලට අහු වුණොත් මොකද වෙන්නේ? මේ ඇහැ මගේ, කන මගේ, නහය මගේ, දිව මගේ, ශරීරය මගේ, මනස මගේ කියලා හිතුව අපිට නිවන් දකින්න හම්බ වෙන්නේ නෑ. මායයටමයි, මායයටමයි අහ වෙන්නේ. එතකොට මෙතන මොහොතක ධර්මතාවයක් නැති වෙන්නේ. මේවා මේ තප්පරේ තියෙන එක ඊළඟ තප්පරේ ඊළඟ ශනේ නෑ පුතේ. එතකොට මෙන්න මේ බව හොඳට වටහා ගන්න ඕනේ. මේවට ඇලෙන්නේ නැතුව ඉන්න ඕනේ, ගැටෙන්නේ නැතුව ඉන්න ඕනේ, මනින්නේ නැතුව ඉන්න ඕන, තණ්හා මාන දිට්ටි නැති වෙන්න ඕන. ඊටස් බුධාන්තර දේශනා කළා දර කඳ එතරට නොපැමිණීම. ඒ කියන්නේ ඊළඟට එගොඩට ගැහුව මෙගොඩට ගහනවා කියන එක තමයි සලායතන වලට අහුවීම. එගොඩට ගහනවා කියන්නේ පුතේ මේ ඇහැට පෙනෙන රූපය නিত্য රූප, ආත්ම රූප කියලා සුභ රූප කියලා ගත්තොත් අපි ආයත් අහුවෙන මොනවටද? මාරයට නේද? නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ. කනට ඇහෙන ශබ්දය හරි මිහිරි, හරි සුවයි, ප්‍රණීතයි, මේවා නම් මට පේන්න බැරි ශබ්ද කියලා ගත්ත අහුවෙලා තියෙන මොකේද? මාරයට. ගඳ සුවඳ ගත්ත මේක නම් බොහොම හොඳ සුවඳක්, මේක නම් ඉවසන්න බැරි ගඳක් කියන තරහ ගත්ත අහුවෙලා තියෙන මාරයට. එතකොට දිවට දැනෙන රස මේක නම් බොහොම ප්‍රණීත රසක්, මේක නම් මේ කෑම නම් මට පෙන්වන්න බෑ කියලා අර රසට අහු වුණ ඒත් අහු වෙලා තියෙන මොකද්ද? මායයට. එතකොට මේ දැනෙන ස්පර්ශය නම් බොහොම සුමටයි, සිනිදුයි, මං කැමති කියලා අරගෙන නේද? මේ මේ ස්පර්ශය නම් මට පෙන්වන්න බෑ, මම කැමති නෑ, මේක ගොරෝසුයි, කටුකයි කියලා
අපි ගැටෙනවා නම් අහු වෙලා තියෙන මායයට. ඒ කියන්නේ බාහිර රූපවලට අහු වුණා නම් ඒත් අහු වෙලා තියෙන මොනවාද? මායයට. නේද? ඒවම මතක් කර කර ඉන්නවනම් නේද? අර රූපේ හොඳයි, අරයා හොඳයි කියලා සත්‍ය පුද්ගලයා නිර්මාණය කරගෙන ඒවම හිත හිත හිටියොත් මායයට අහු වෙලා තියෙන අර දර කඩ හරියට ඒ ගොඩ ගොඩට ගැහුවා වගේ. ඒ ගොඩට ගියොත් එයා ගඟටත් නැහැ නේද? මුහුදට යන්න කොහොමත් හම්බ වෙන්නේ නැහැ. ඊළඟට දර කඳ මැද ගිලීම. හරිද? නොගිලී යන්න ඕනේ නේද? එක පාටම දැන් අපි ගඟට දාන දර කඩ වේග වැඩිකමට ඇතුළට කිඳා බැස්සොත් මොකද වෙන්නේ? යන්නේ නැහනේ. ඒ වගේ තමයි මේ මමත්වයේ නන්දි රාගයේ නේද? නන්දි රාගයේ මේ මමමයි, මම තමයි හොඳම කෙනා කියලා එහෙම නන්දි රාගයෙන් ආස්වාදයට අහු වුණා නේද? පංචකාම ආස්වාදයට අහු වෙලා හිටියොත් මේ ආස්වාදේ තියෙන එක ක්ෂණයයි පුතේ. හේතුඵල ධම. හේතු නැති වෙනකොට වෙනස් වෙලා යනවා කියලා නොදක අපි අහු වුණොත් මොකද අහු වෙලා තියෙන්නේ? නිවනට යන්න හම්බෙන්නේ නෑ. අර දර කඳට සමහා සාගරයට ගමන් කරන්න, මහමුහුදට ගමන් කරන්න බැරි වෙනවා වගේ. ඊළඟ තමයි දර කඳ ගොඩට නොගැසීම. ඒ කියන්නේ මේ ගොඩට ගැසීම. ඒ කියන්නේ නැවතත් ආයේ දර කඳ ගොඩට ගහනවා කියන්නේ දැන් එක සැරයක් කිව්වා මේ ගොඩට ගහනවා කියලා. ගොඩ ගහනවා කියන්නේ දැන් අර වැල්ලේ සමහර වෙලාවට සම්පූර්ණ මෙතනම එන්නේ වැල්ලට ගහන්නේ පුතේ. අර ඒ කියන්නේ අස්මිමානයට නේද? මමමයි මේවා භුක්ති විඳින්නේ, මමමයි මේවා කරන්නේ කියලා අර අපි අහු වෙන්නේ මානයකට, සිවුම් මානයකට අහු වුණත් අපිට නිවන් දකින්න හම්බ වෙන්නේ නෑ. වැල්ලට අහු වෙලා තියෙනවා. එතකොට ඊළඟේ තමයි දර කඳ මිනිසුන් නොගැනීම. හරිද? මිනිස්සු ගත්තා, මිනිස්සු හොලා අරගෙන ගිහිල්ලා මේ ලිපේ පත්තු කරා නම් මොකද වෙන්නේ? කිසිම දෙයක් නැතුව යනවා වගේ. අපිත් අහු වෙනවනේ. අරයා මගේ අම්මා තාත්තා නේද? මේ නිවන් දකින්න එන ප්‍රතිපදා වෙනස් කර ගන්නවා. දැන් දැක්කනේ නේද? කලින් සුභාතෙරණිය කිසිම දෙයක් හින්දවත් නේද? අපි ගිය සති කතා කරපු සුභාතෙරණිය කිසිම දෙයක් නිසාවත් මේ නිවන් දකින්න මගට අහුනේ නැහැ. දැන් මෙතුමිය පවා බලන්නකො. අර ඔය ඔබතුමිය බොහොම ලස්සනයි, බොහොම හොඳයි, බොහොම පැහැපත්, ප්‍රියමනාපයි කියලා තිබුණාට කාමයට අහුණාද? නෑ පුතේ. එතකොට බුදුහාඳුර දේශනා කළා කුලේහි ගිජු බව. මගේ අම්මා තාත්තා, මගේ සහෝදරයා සහෝදරිය, එහෙම නැත්නම් මාගේ මම ප්‍රියමනාපම ඇසුරු කරපු කෙනා කියලාවත් අකුසලයක් කරගන්න එපා. ඒගොල්ලෝ කියන දැක්මට යන්න එපා. යථාර්ථය දැකලා හොඳට කුලේහි විජු බවක් ඇති කරගන්න එපා. මගේ පරම්පරාව කියලා පරම්පරාවෙන් පරම්පරාවට යන කිසිවක් නැහැ. අද හොඳම කියන කෙනා ඊළඟ තප්පරේ නරකම කෙනා වෙන්න පුළුවන් නේද? ඒ නිසා බුධාන්තර දේශනා කළේ කිසිදු කුලයකට ඇලෙන්න එපා. මිනිසුන්ට ඇලෙන්න යන්න එපා. ගැටෙන්න යන්න එපා. හරිද? කුලේහි ගිජු බව. එතකොට ඊළඟ තමයි නොමිනිසුන් ගැනීම. නොමිනිසුන් ගැනනවා කියන්නේ මෙතනදී අදහස් කළේ මිනිස්සු නොවන අය, දෙවියෝ, බ්‍රහ්මයෝ. දැන් සමහර ඇත්තෝ ඉන්නානේ මම දිව්‍ය ලෝකේ යන්න ඕනේ, බ්‍රහ්ම ලෝකේ යන්න ඕනේ කියලා කුසල් දහම් වැඩිපුර 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 කරනවා. පුළුවන් වෙයිද? මමත්වයේ තුලම ඇති වෙන කුසලයක් තියෙනවද පුතේ? නෑ. ඒතර බුධාන්තර දේශනා කළේ ඉලක්කේ තියාගන්න එක. දුනු දියා දිනකොට අපි නේද දුන්නේ විදිනකොට එකම ඉලක්කයක් නේ තියාගන්නේ. ඉලක්කේ වෙනස් කරලා මං අතෙන්ට විදින්නම් කියලා හිතුත් පුළන්ද? බෑ. බුධාන්තර දේශනා කළේ මේ හිතේ නිවීමම පතන්න පුතේ. නේද? ශ්‍රීපාද යනකොට නල්ල තන්නේ නාන්න ලැබේවා කියලා අවශ්‍ය නැහැනේ පුතේ. ලැබෙනවා. එතකොට බුධාන්තර දේශනා කළේ හැම තිස්සෙම අපි දකින්න මේ හිත නිවා ගන්න බවට විතර. නැතුව දෙවි බඹ දෙවිය ලෝක යන්නවත්, බ්‍රහ්ම ලෝක යන්නවත් නෙමෙයි. ඒ වගේ බුධාන්තර දේශනා කළා නොමිනිසුන් ගන්න තැනට මේ හිත පත් කරගන්න එපා කියලා. අර දර කඳ නොමිනිසුන් අරන් ගියොත්, දෙවියෙක් හරි අරන් ගියොත් මේක වටිනවා කියලා
නිවන් ඒක යන්නේ නැහැ මහසයරට. අන්න ඒ වගේ තමයි. ඒතර බුධාඳුර දේශනා කළා. ඊළඟ තමයි දියසුලියකට අහුවීම. හරිද? දියසුලි කියන්නේ දැකලා තියෙනානේ පුතා. නේද? දියසුලියකට අහුවුණොත් දරකඳ එහෙම අය කොච්චර බර වුණා එහෙම ජොරොස් ගාලා ඇතුළට ගිලා වහිනවා. නේද? ඒතර බුධාඳුර දේශනා කළේ ඒ වගේ තමයි. අපිත් මේ පංචකාමයට අහුවුණොත් මොකද වෙන්නේ? දියසුලියකට අහු වුණා වගේ තමයි. එතන බුධාඳුර දේශනා කළේ එහෙනම් නිවන් දකින කෙනෙක් වෙන්න නම් මේ පංචකාමයට අහු වෙලා ගොදුරු වෙලා දඟල දඟල ඉන්න එපා. මේකට මේක පුංචි ආශ්‍රාදයක් වෙන්නේ. අහු වුණොත් බොහෝ ආදීනව සහිත සසරක අපිට යන්න වෙනවා කියලා දැකලා මේකට නොඇලී නොගැටි යන්න. නේද? ඒ වගේම බුධාඳුර දේශනා කළා. ඊළඟ තමයි දියසුලියකට වුණත් අර දරකඳ යන්නේ නැහනේ මහසાગරයට වගේ තමයි. එතකොට බුධාඳුර ඊළඟ දේශනා කළේ ඇතුළත කුණු වීම. දරකඳ දැකලා තියෙනවනේ පුතාලා. නේද? ඇතුළ වේයෝ ගහලා හැම ඔක්කොම කුණු වෙලා යන්නේ. නේද? එක්ක වතුරෙන් කුණු වෙලා යනවා. එතකොට යන්න කෑල්ලක් ඉතිරි වෙනවද? මොකුත් නැහැ. එතකොට බුධාඳුර දේශනා කළේ හරියට රහසින් පස්පව් කිරීම. මොන නිවනක්ද පුතේ? නේද? රහසින් පස්පව් කරනවා කියන්නේ මේ ඇතුළාන්තේ හිත කුණු වෙන තැනටමපත් වෙනවා. සත්තු මරනවා නම්, හොරකම් කරනවා නම්, නේද? වැරදි කාම සේවනය කරනවා නම්, බොරු කියනවා නම්, නේද? මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා නම් මොන නිවනක්ද? ඒතර බුධාඳුර දේශනා කළේ එහෙනම් මේ වගේ අහු වෙන්නේ නැතුව ජීව කාම්බනික සුභා තිරණින් වහන්සේ වගේ කිසිඳු නේද මාව වර්ණනා කළත් නේද මාව උසස් හැටියට දැක්කත් නේද පුංචි මේ ආස්වාදයට අහු වෙන්නේ නැතුව ලැබිච්ච මනුෂ්‍යාත්ම භාවයේදී නිවන කරාම මේ හිත මෙහෙවන්න කියලා. නැත්තම් ඉතින් අපිට නිවනක් නම් හම්බෙන්නේ නෑ. මේ භවයේදී මේ මොහොතේදී ලබා ගන්න ඕන උතුම් නිවන නිවනාකාලිකයි. බුදුහාඳුර දේශනා කළේ ඒක මේ මොහොතේ ලබා ගන්න. හිත කෙලසගන්නේ නැතුව කියලා. හොඳයි. ඒ වගේම තවදුරටත් අපි මැනින් වහන්සේ මේ සුභයි ජීවක අම්බනික ආයතරණිය ගැන තමයි අපි කතා කරන්නේ. තවදුරටත් මේ නෛෂ්කම්භික පාරමිතාව කොහොමද වඩාගන්නේ කියන එක ගැනත් අපිට යම්කිසි කෙටි පැහැදිලි කිරීමක් කරගන්න පුළුවන් නම්. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ බුදාම නෛෂ්ක්‍රම්‍ය කියන්නේ පුතේ අභිනික්මනට වඩා බුධාඳුර අභිනික්මන කළානේ බුදු වෙන්න කලින්නේ. නෛෂ්ක්‍රම්‍ය කියන්නේ මේ කිසිම දෙයකට නොඇලී නොගැටි නොමුලාව වාසය කිරීම. ඒතර බුධාඳුර දේශනා කළේ මේ කොච්චර ද්‍රේවල් ද්‍රව්‍ය වස්තු නේද ගෙවල් දොරවල් අඹදරුවෝ යාන වාහන ඒවා තියෙයි. හැබැයි ඉතින් ඒවත් තියෙන්නේ මේ මම කරපු යම්කිසි පිනක ප්‍රතිඵලයක් මේකින්නම් ඒවට නොඇලී නොගැටි නොමුලාව වාසය කරගන්න. නේද? අපේ හිතේ තරහ ඇති වෙනවා නම් ඒවා සම්බන්ධව තරහක් ඇති වෙනවා නම් අපි මොකද කරගන්න? වහාම ඒ තරහ සිතෙන් නික්මෙන්න. නේද? අරවා ඝාතනය කරාට හරියයිද? අර මනුස්සයා මෙහෙම මං කියන දේ අහන්නේ කියලා එයාට ගැහුවට බැන්නට හරියයිද? හරියන්නේ නැහැ. තවත් හිතේ කෙලෙස් උපාදාන වෙච්ච කෙලෙස්යක් විතරයි ඇති වෙන්නේ. නේද? මේ ස්කන්ධ ටිකක් උපාදානය කරගෙන. නෛෂ්ක්‍රම්‍ය කියන්නේ පුතේ අතහැරීම. අකුසල ධර්මය අතහරිනවා. කුසල ධර්මය ඉබේම වැඩි දියුණු වෙනවා. එතකොට අකුසල ධර්මයක් එනවනම් ඒක නැති වුණොත් මොකද වෙන්නේ? කුසල ධර්ම ඉබේම හරියට පෑදෙනවා වගේ. හරියට පුතේ මඩවලක් තියෙනවා. මඩ ගොහරුවේ පාසි ටික අරන් දාන්න නේද? මඩ ටික අරන් දාන්න මොකද වෙන්නේ? වතුර ටික පිරිසිදු වෙනවා. ඒ වගේ මේ හිතේ ඇති වෙන එක මේ හිතේ එක තප්පරේ මේ අවිද්‍යාව නිසා හේතුඵල ධම නොදැකීම නිසා හිතේ ඇති වෙනවා කෙලෙස්. ඒ කෙලෙස් ඒ මොහොතේම අත්හරින්න. ඒක අත්හරින්න පුළුවන් බොහොම සතිමත් හිතින් හිතියොත් විතරයි. නේද? නැත්තම් Taman දන්නේ Tamanට තරහ යනවදවත් කියන්නේ.
තමන් දන්නේ තමන්ට ආශා හිතෙනවද කියන්නේ නේද? තමන් දන්නේ තමන්ට මාන්නයක්, ඊර්ෂ්‍යාවක්, ක්‍රෝධයක්, වෛරයක් ඇති වෙනවද කියනවා දන්නේ නැහැ. එහෙනම් නික්මෙන්න ඕන මොනවාගෙන්ද? මේ කෙලෙස් වලින් නේද? එතකොට බුදුහාඳුරෝ මහා බිනික්මණය කරේ ගිහිගෙ ඉන්නේ නික්මුනේ. නයිස් ක්‍රම් එක කියන්නේ කෙලෙස් වලින් නික්මීම නේද? ඒ මොහොතේ සැකසෙන කෙලෙස්ය දැකලා ඒ මොහොතේම අතහරින්න. කෙලෙස් නේද? පංචකාම ගුණයක් තුලයි මේ කෙලෙස් ඇති වුනේ කියලා දැකලා කාම සංකල්ප ඇති කරගන්න නැතුව එතනින් අත නිදෙන්න. හොඳයි, අපි මේ කතා කරේ නයිස් ක්‍රම් එක පාරමිතාව කියන්නේ කුමක්ද කියලා අපි මනින්න අංශ විස්තර කරපු ආකාරයට මේ කෙලෙස් වලින් මිදීම ගැන තමයි මෙතනදී අදහස් එන්නේ. අපි මේ කරුණු කාරණා ගොඩක් මේ ගේනාවේ සුභාය ජීව කම්බනිකාය මහරහත් තෙරණින් වහන්සේගේ කතා පුවත ඇසුරු කරගෙනයි මේ කරුණු කාරණා කතා කරා. අපි මේ දර කුට්ටියක් එහෙම නැත්නම් දර කඩක් ගැන උපමා කරගෙන ජීවිතයේ තියෙන නිසර බව ඔබට කියලා දුන්නේ. මේ හිත හදන්නේ නැත්තම් කිසිදු වැඩක් නැහැ. මාරයාට අසනවේ මාර සේවනේ පරාජය කරලා මේ හිත පුරුදු පුරු කරගන්න ආකාරය තමයි මහරහතරණින් වහන්සේගේ කතා පුවත ඇසුරෙන් ඔබට කරුණු කාරණා කියලා දුන්නේ. හඳයි, මේ ආකාරයට අදට අපිට ලැබිලා තියෙන කාල හෝරාවත් නිමාවටපත් වෙමින් යනවා. අදටත් අප ගැන අනුකම්පාවෙන් අපට මේ දහම් කරුණු කියා දීමට මෙහි පැමිණි මිරිහෙනගම ශ්‍රද්ධා ගෞතමී අපේ මෑණියන් වහන්සේට අපගේ මේ කියන දහම් කරුණු තව තවත් ලෝක පුරා ව්‍යාප්ත කරගෙන ඔබ අප සියලු දෙනාටම මේ දහම් කරුණු කියා දීමට අවශ්‍ය වන කායික මානසික සුවය එකසේ ඇත්තේවයි අප එක සිතින් ප්‍රාර්ථනා කර සිටිමු. අවසරයක් නැන්දාස. එමෙන්න සුපුරුදු පරිදි අපට මෙම ස්ථානය ලබා දෙන රාජකීය බර්ඩ් පාර්කයේ අධිපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයටද අපගේ ගෞරවපූර්ව ස්තුතියක පුද කර සිටිනවා. එසේනම් නැවතත් මෙවැනිම වූ නිකෙලස් මහරහත් තෙරණින් වහන්සේ නමක් පිළිබඳව කතා කිරීමේ අදිටනේ අදට ඔබ නිවසින් සමුගන්නවා. ඔබ සැමට සම්මා සම්බුද්ධ